දැනුම දරුවන්ටයි අද අපි ඔබට ගෙන එන්නේ වලස්සු දෙක කොටසයි. පළමුවෙන්ම දුඹුරු වලස. සියලුම වලස් විශේෂ අතරින් විහිසුරුම විශේෂ දුඹුරු වලසුන්ය. ඝන වනාන්තරවල හෝ කඳුකර ප්‍රදේශවල හෝ ඔහු බහුලවම ජීවත් වෙති. මේ විශේෂයේ වලසෙකු කෙලින් සිටගත් විට මීටර 2.7ක් පමණ උසය. හොඳින් වැඩුණු ජීවියෙකු කිලෝග්‍රෑම් 870ක් වත් බර විය හැකිය. ඊළඟට සුදු වලස. සුදු වලසුන් සියලුම වලස් විශේෂ අතරින් විශාලතම වලස් විශේෂයයි. අප පොලෝ දෙයාර් වශයෙන් හඳුන්වන්නේද සුදු වලසුන්ය. හිමෙන් පිරුණු ආක්ටික් ප්‍රදේශවල ඔහු ජීවත් වෙති. ඇලස්කාව, කැනඩාව, රුසියාව ඔවුන්ගේ නිජ බිම්. ජලජ සතුන්ට මෙන් වේගයෙන් පිහිනීමට ඔවුන්ට පුළුවන්. වෙහෙසක් නොගෙන එක දිගටම සාමාන්‍යයෙන් කිලෝමීටර 95ක් වත් පිහිනන්නට ඔවුන්ට හැකියාව ඇත. ඔවුන් සාමාන්‍යයෙන් මීටර 3.6ක් පමණ දිගතිය. හොඳින් වැඩුණු ජීවියෙකු සමහර අවස්ථාවලදී කිලෝග්‍රෑම් 1000ක් තරම් බැරතිය. ඔවුන්ගේ සුදු පැහැති දේහ ආවරණය උෂ්ණත්වය රඳවා ගැනීමට හැකි ආකාරයට සකස් වූවකි. මීළඟට සන්බයා. සන්බයා වශයෙන් හඳුන්වන වලසුන් අවශේෂ වලස් විශේෂවල වලසුන් හා සසඳන විට කුඩාය. මේ විශේෂයට අයත් වලසකු දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ලය ප්‍රදේශයේ තිබෙන කහපැහැති සලකුණ, කුඩා රවුම් කන්්‍යවල, ඉතා තියුණු නකරත් ඔවුන්ටම ආවේණික ලක්ෂණය. ඔවුන් ඉතා හොඳ දස් නගින්නන්. ඒ වගේම ඉතා කලහකාරීය. අනෙක් වලස් විශේෂවලට සාපේක්ෂව ඉතා අඩුවෙන්ම තොරතුරු අනාවරණය කරගත හැකිව තිබෙන්නේ සන්දයාල්ලා ගැන. මගේ ආදරය යාළුවනේ, අපේ දැනුම දරුවන්ට YouTube channel එක වර්ධනය වීමට ඔබ සියලු දෙනාගේ උපකාරය බලාපොරොත්තු වන අතර අපේ වීඩියෝ ෂෙයා කර නැරඹුම් වාර ප්‍රමාණය වැඩි කිරීමටත් subscribe කර bell icon එක click කර අපේ channel එකට සහය දක්වන ලෙසට ඉල්ලා සිටිමි. ස්තුතියි.